ගැමෙන දවේ උුසුම්පු පුවත් ඔබට කේෙන අටේ පොතේ මගෙන් ම චරිත දරංචය පමණු හේත්‍ර ම සුපුන් ාග්‍ය ිරකොන් අධාන යොකරම දවසේ ප්‍රධනුවත් සෙරස් තලවෙත. මලශක්තිය සුරකින අයට ජනපතිගෙන් සම්මාන කොළඹටත් කිරි ගමටත් කිරි. පොළඹ අඩු ආදයම් ලාවීන්ට මහල් නිවා සාදන්න කියලා දැංචීනේ AIයිB බැංකෝ එක අපි ඒකෙන් රුපියල් මිලියන දිස්ලදාහක් ලබාද. කොන්ටේනවල සඟවූටොන් දහාටක බීඩි කොළ මොලත්ම දේශයපුවත් ඔවිදුල් කා ජාතික බලෂක්තිී කාරක්ෂිමතා සම්මාන ප්‍රධනොත්සවේ ජනාධිපති මෛ්‍රපාල සිරිසෙන මැතතුමගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වනා. දලි ලහ පුනර්ජනය බලශක්ති්‍ය මාත්‍යංශුවේ සහ්ව ලංකා සුනුත්‍ය බලශවක්ති අධිකාරයෙක් වයි මේ සංවිධහන කළේ. ප්‍රශස්තමට්ටමින් බලශක්තිය ළමනා කරණය කළ ආයතර මෙන්ම, සාර්ථක බලශක්ති ව්‍යපෘති ඉදිරිපත් කළ සහ ක්‍රියත්මක කළ ආයතන මෙහිදී ඇගීමට ලක් කෙරුණා. කාණ්ඩ හතරොක් යට තේයි සම්මාන ප්‍රධානය කෙරුණනේ. අමාත්‍ය රජිත් සී බලාපිටියු රාජ්‍යමාත්‍යාජත්වී පෙර රයන මහත්වරුනතුරු පිරිසක් මෙ මවස්ථාවට සහභාගී වනාා. ලබාගන්නා රොපියල් මියන තිස් දෙදහසක මුදලින් කොලබ අඩුවාදායම් ලාබීන්ට මහල් නිවාස ඉදිකිරීමේ ්‍යාපෘතියක් ආරම්භ කන්න බව අග්‍රාමාතය රණනිල් වික්‍රම සිංහ මතා පවසනවා. ගආණ්ඩුව යටතේ ඉඩම් විකුණවා විදේශකයන්ට වරායනගර හැදන්න කියලා සිංහ සමාගමට මූද ගොඩ කරන්නත් ඒ ගොඩකරබ මූදවල්ල සින්නක් කරයිතියත් එක සැරේීම දුන්න. අපිට පුොඩුවන්ගුණා සිනක්කර අයිතිය අහෝසි කරා. අනික්කිටම තමයි සැග්‍රීලයිඩම. ඒකත් ගිහිම් විකුණවා. අපි කිසි විට විදේශිකයන්ට ඉඩම්විකුන් ලන්න. ඉඩන් දුන්න යිතරටෙමෙයි. ජනතාවට ජීවත්වෙන්න ගෙවල් හදල දෙනවා. වතුකරේ ජනතාවට ගෙවල් දහදාක් කදනු. මීට ඉස්සෙල්ලා එඒයට ඉඩමක්වත් තිබුට. උතුරේ යුද්ධෙන් ගෙවල් විනාශනයට තව ගෙවල් හතලිස්ථා කදල දෙෙන්ට ඇල. මීට අමතරව කොළඹ අඩු ආදායම් ලාවීට මහල් නිවා අසාදන්න කියලා දැංචීනය ඒයිB. බැංකෝ එක් අපි ඒන් රුපියල් මිලියන තිස්යදාහක් ලබාකන්නවා මේ අරුදු තුනේ අපි පටන්ගත්වටයුතු. මේගේ ගෝස්ත වියක් කෙ දවසක අගමතයට බාරගෙන රට ංකොලතුන න අමාරුව හම මේ වැඩගෙනනිචත් මේ අවුදු තුන අපි දක්කින්. එඒත් ායිනත්ව රට වෙනුවෙන් කියලා අදාපි ඉදිරිට ගිහින්තියන්නේ රම්පපු දසක්ෂයක් ලබාද මේ ජාතික වැට හ ල් ශික් වැස හ ට එක් ම ග්‍රමත ව සි. දගම මහජන ක්‍රඩාංගනයේදී උත්සවේ පවැැත්තුුණේ. බද්ධයගම වැලිවිටිය දිවිතුරු යකලමුල්ල නාගොඩ තවල මෙයන ප්‍රදශලකම් කොට්ටාශවල ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රධානය සිදු කරුණා. අමාතේ ගයන්ත කරුණාතිලක මහතාගේ මැදිහත්වීමෙන් ඉඩම් ඔපපු කඩිනමින් ලබදීම වැඩස තන ක්‍රාප්ක කරනවා. ජනතාවරට දුන් ප්‍රාන මැතිවරන පොන්දුවක් වෙච්ච. දසලක්ෂයක් ඉඩං ඔප්පු දෙන ජාතික වැඩ සටහන ක්‍රියාත්මකිරීමේ අියෝගත් එෙක්ක ඒ වගකීම බාරගත්තයින් පස්සේ අපි දැන් ඒ ඉලක්කය කරා සාර්ථකෝ ගමන්කිරීමට අවශ්‍ය කටයුතු ලහි ලහිඒ කරගෙනය අවස්ථාවකයි අද මේ බද්ධකම මේ උත්සවේ පවත්. මේ හැකෙනටම ඉඩ මේ පූර්ණ අයිතියහ නිදහසදැන්ටවන සිින්න්නක් රයිතය පුක් වි පුරන් දස දා කරදෙන්ටඕනක ඒ ව ුත්දැන් අවශ්‍යටයුතු අපි කරගෙන යනවා පූජ ූම ඔප්පු දෙක් ඉඩම මාත්‍යශය ස ඉ ප දහ සිතුනක්. ප්‍රතිසස්ර භව සතු ඉඩම් පපු ඉදිහ හරසසි හැටක්, සංකේතාත්මක මෙහිදී ලබදීම සිද වුණ. මෙම වවස්ථාවට මැති අඇතුරුණන් ඇතුළ විශා රික් හාග. යුද සමේ නිවා සහ ඩම් අවසිට ජනතාවෙනුවෙන් තවත් අක්‍ර හතරකට වැඩ භූමි ප්‍රමාණයක් මුල් පදිංචි කරුවන් සඳහ ලබාදීමේ උත්සවයා ංක සන්තුරැහිතිී පැවැත්වුණනා. ප ප්‍රදේශය කම් කොට ශේ ංකසන්තුරේ මධ्यම ්‍රාමසයව සමට අයත් භූම ප්‍රදශයක් මෙේ ජනතා යිතියට පත් කරුණ. ාප ආක්ෂකසේ ්‍යාපති ජ ජනඩල් දර්ශන හට්්‍ය ච මතාගේ ප්‍රහණත් වෙන් උත්වේ පැවැත් වුණ. යාපන දිස්වක්ලේකම් නාගලංගම් වේදනාගම හත ඇතුු රාජ්‍ය නිලදහරින් සහ යුදහමුදා නිලදහරින් පිරිසක් මෙම අවස්ථාවට සහभाග වුණ. රාජපක්ෂ අන්ඩුව වසර දහයකදී ඉදිකළ අධිවේකිී මාර්ගවලට වඩා වැඩි මාර්ග සංවර්ධනයක් වත්මන් රජය සිදුකර ඇති බව අමාත්‍යසාගල රත්නායික මහතාපාවවස්සනපා. අවුරුදු දහයක්තිස්සේ අපිට කලින්ආන්ඩුව අධවේගි මාර්ග කිलोමීටර් එකසේ හැත්තකා කිදි කල් තිබ අපි අවරුදු තුුණෙෙන් එකසිය අසු තුනක් නිමකරනවා යට ඒක කරද්ද අපි ගමාතැරියන ගම් ඇතුළේ හැම්ම ගමකම හැම වර්ෂයම පාරවල් හදන්න නිලධාරන්ටීඉන්න සේවා අපිය හදන්න खුඩා පාළං බෝකු හදන්න මුදල් ආයෝජනයරප දෙන අයේ ප්‍රදේශී ජාතික යොෝන්සේ නාන්කේ නව පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීමම් ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියයා සිටියා. අක්කර තුනක බහමි ප්‍රමාණයක ඉදිවන මෙහි දෙසය දෙනෙකුට පුහුණුව ලබාගත හැකි. බරපතල මුල්ල වංචා සහ දෝෂණ නඩු විභාගකිරීමේ ත්‍රපුත් කල විශේෂ මහධකරණය පළමු අධිකරණය අදවෘත කරුණා. ඒ අධිකර නැවතන තලාා තුකෝරල මහත් මේගේ ප්‍රධනත්ව. අධිකරණ අමාත්‍යේශය මගින් මෙය නිලවශෙන් අධිකරන සේවා කොමිෂන් සභාවට භාර්තීමමද සිදු කරුණා. ඉන් පසුූ මෙහි භාරකාරිත්වය අගවිනිසුරුවරයා සතුවනවා. විශේෂ මහාදිකරන පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධහන සංශෝධට පනත්කෙටුම් පත ව්‍යවස්සාදායකයේ වැඩිචන්දයෙන් සම්මත වූයේ පසුගිය මැයි මස නව වනදායි. මැයි දහාට වනදා කතානායකවරයා ඊට අත් සන්තැබවා. මහාදිකරන විනිසුරු සම්පත් අභේකෝන්, විනිසරු සම්පාත් විජයරපත්න සහ, විිනිසුරු චම්පාජනකී රාජරත්නයන ත්‍රපපුද්ගල විිනිසුර මඩුල්ල මෙම පළමු ස්තතිර ත්‍රරිපුද්ගල මහාධදිකරණේ ිනිසුරු වරුන් ෙස කටි උතු කරනවා. එය අනුව විශේෂ මහධිකරණේ අංක එක අධිකරණය පිහිටවීමයි අද සිදුකරුුණේ. දෙදස් පහළුවේ ජනවාරීයට වෙනිලා. ජනතාව මෙෙනුවෙන් කියපු දෙයක් තමයි රජේ මුදල් අව භාවිතා වෙලා තියෙන වෙලාවට ඒ අය සම්බන්ධෙන් නිසි දඩුවන් දෙන්න කියලා. අපිට කාර්ලයක් ගිය අය සඳහා වශය අධිකරන සංවිධාන පනතය සංශෝධන ඉදිරිපත් කල්ලා මේ ස්ථාන හොයා ගන පලවෙනි ස්තීරත්‍ර පුද්ගල මහදිකරණය පිටව. දන්ට නීති සංග්‍රහ යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මහාදිකරනවලට බලය හිමිවනවා. அල්ලස් සාපරාදී විශ්වාසය කඩකිරීම, මෝල්ලේ අපහරණය, මෝල්්‍ය විශුද්ධී කරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම, සංඝධහනාත්මක අපරාධ සහ, මහජන දේපල අවභාවිතයට අදළ පැමිණල්ලි විභාගකිරීම මෙම මහදිකරණය තුළින් සිදුකෙරෙනවා. රාජපක්ෂපාලන සමයේදී තම පවුලේ සුක විහරණය වෙනුවෙන්, රාජ්‍ය මුදල් අවභාවිත වූ ආකාරය මේවන විට සිදුකරෙන විමර්ශණවලින් හෙළිවිමින් පවතිනවා. මහධදිකරණයක් පිහිට වයි කියලා අපි වැරදි කරලා නැත්දම් බයිවඩ දෙයක් නෑ ඒ මහදිකරණය එක පක්ෂකට එක පාටකට පොදුව එකක්න මේ රට ඇතිකරපු දෙයක් රටක් ඇටියට අපි හමෝටම කවුරුහරි රදි කරලා තිය වන විස දෙන්න ඇති නඩු පරක්වෙන ඕන ඒවට අවස්ථාවක්තැන් ගුතා කරලා තියෙනවා. පහුගේ කාලයම මෛත්‍රපාල සිරිසයන ජනාධිපත්තුමාට විශාල ජනවරමක් දුන්න මේ රටේ ජනතාව එකතිවෙලා වංචා දූෂනය වෙනෙන් පෙනී හිටල්ලා ඔරුන්ට දඩුවන් දෙන්න ඕන කියෙ එක තමයි කිව්ේ. මේ යන ක්‍රමවේදේති යම්ය ඩු පාටුකන් තියෙනයි කියලා එකට ැයි ශේවාා කරනයක් පවිට වල මේ නඩු හඩිනම් කරලා ජනතාව බලාපොරොත් වෙච්චදේ නතාවට දෙන්න ඕෝන. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹදී මාතිය හමුුවක් ඇැඳවාති බඩා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂවාකිරීමට අවශ්‍ය නෛතික ආයතන ගොඩනගීම සඳහා. රජය ගෙනයන්න ක්‍රියාමාර්ග අගය කරන බව එහිදී ප්‍රකාශ කරුණා. මේ ගත වූ කාලය තුළ මේ ආණ්ඩුව සාධනීය දේවල් කරලතියෙන බාවාපි පිළිගන්නවා. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නයිතික ආයතන ගොඩනැගීම සහ ඒවා බලාත්මක කිරීම. කාටක් පිළිගන්නට පුළුවන්දේ තමයි. මාධ්‍ය නිදහස කියන එක ශක්තිමත් කරලා තියෙනෙක් අපි කවුරුත් දන්නවා ජනමාධ්‍ය හැසිරෙන ආකාරය අද රාජපක්ෂ යුගයට වඩා සම්පූර්ණණෙන්ම වෙනස් බව. මේක ජනයක ජයග්‍රහණය එකවගේ අප ජයග්‍රහණයක් විට අපි දකිනවා. ප්‍රමාද වෙලා හෝ මෙවැනි අධිකරන පිහිටුවන්න ඉඩ ලැබීම පිළිබඳු.ඒවගේ අපි දන්නවා ත්‍රිියන ගනම් මිලියන ගනන් හොරකංකරපු අයින්නවා. රාජපක්ෂ රජමේ රක් නොරපුුවයක් අවධිගන එකතම පපතින ප්‍රශ්න. එක නිසා ඒ නඩුත් වහාම ඉතුරු අධිකරණ දෙකට සහ මේ අධිකරණයට ඉදිරිපත් කරලා ඒ සියලු තත්ත්වයන් හෙළිදරව කරලා ජනයාට සාධාරණිෂ්ට කළ යුතු කියන අවධාරණයපි කරන. මහින්ද රාජපක්ෂ මමාතාට යලිත් ජධතිපති අපේක්ෂක ලෙස ඉරිපත්වීමට බැරි බව බොෝ දින අපෙන් වාතිින පා. එසේ කළ හැකි බව ්‍රාජ්පක්ෂ මතා ප්‍රකාශ කරන්නේ ජනතාව මුලාකිරීමට බවයි ඔවුන් කියා සිටින්නේ. අනේමට කතා ඩුක්තර දෙන්න වන නීදනෝ අධිරණය අධිකරණය ගිල්ල ඒ සම්න්ධව තිද අලබාගත්තරන් ඒදොල්න්න පුළුවන්. ජල් පිරි මහත්තයකඒක ලනුනවා එදත් ඔවල් අනු තුන්නා අදත් ලනු දෙවා ධනමේ ආ්ඩුකවස්ථාවනුවනම් බැහැ. මන්දන්න ජල් පිරි මහත්්‍යයක් හද පවාාන්ඩටම ්‍යස්තාවක් කියයවන ඒකක්ම ල මේ ඔු මරුදමයි තිෙන්නේ. මේ ගිල්ල කාලේ රෙෂ්කරගන මේ රටේකරපු අපරාධ ගැන ඉතාගන මේ රට විනාසකරපයටට ඉතාගන බුදධගන්න ඇතුව මෙරට ආයිත් කාලකණ්න්නි කරඩ ඉදිරිපත් වෙන ගැන? ගාට වන ධහනම සංශෝධන හැදුවේ තුන් නිසර ඉල්ලෙ එකක වලක්වන්. භාෂා තුනෙෙන්ම තාම පැදිරියව සඳංකල තියනවා කිසිම කෙනෙකුට දෙවරකට වඩා ජනතිප දරේ සහ දිරිපත්වවෙන්න බැහි. විවස්ථාවේ සඳහන් වගන්තී ඉතා පැහැදිලි මීට පෙර දෙවරක් ජනාජපති දූරයන් දැරු ජලයකුට හෝ වෙනත් තැනැත්තියකුට අනාගතේලඹෙන ජනාජිපති වර්ණවල ඉල්ලීමට නොහැකි කිය එක සුද්ධ සිංහලෙන් එකළ ියෙලද මන්දරාජපක්ෂ මහත්්‍යයාගේ පපුදුජන පෙරමුණට මහින්ද මහත්තයා හැර අපේක්ෂකය කෞුද කිය එක ගැන ලොකූ තරඟයක් ඇතිවෙලා තියෙනවා මේක සමහන් කරන්න සමයි ඔ කාලට එකතවගගේ පොටව පැත්තිෙන් ජනාජප ත පක්ෂ කීප ලක්කාවා. බැසිල් රජ ක් මහත්තය නම කිව ගටා රාජපක්ෂ මහත්තය ම කිව චම රජපක්ෂ මහත්්‍යයත් ඉන්නවයි කියලා කිවවා. ගෝට රජ ක් මහත්තත් බැසි රාජපක්ෂ මහත්්‍යයත් තරගට තුළ බෙදීමක් ඇති කරගන්න මහිදරාජපක්ෂ මහත්ත ම තුළින් දන්නවා නීතියෙන් එතුමාට කිසිම ඉඩක් නෑකිනෙේ. ල්ලර පරන්න බැරි භූතියෝ ඉන්නවා එක දාලා යන්න කැමතිනෑ. එක පාරක්ත් තමන්ගේ දූරේ ජනාතපය දූරේ වැඩටයුතු කළලා දෙවැනි පාර තමන්ග දූරේ වැඩ කටයුතු කළලා අයාපහෝ පාර්ලිමේතු මන්්‍රියෝරේ කැටිරත් දම් මේ කල්ලගෙන ඉන්න. ගෝටා පිළිබඳව සිවී ජනතාව බයකින් ඉන්නට වඩා විශාල බයකින් මහින්දරආය පක්ස මැතිතුමා ඉන්න එක එක ප්‍රතිඵලයක් හැටීර්තමයි මලයන්ඩිය බියනවන්න දිනනාසකිමා පෙන්වම කියර දම්මේ ආයආපහෝ මේ කරලියට එන්නන්න. Vi ඇල යාාපෘතියේ දෙවන අධරේ ඉදිකිරීම් ආරම්භකිරීම හා, ග්‍රාමිය වවැව් දෙදහ හාරසයයක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු. එළමර විසිහතර වන සිද්දු කෙරටපා. ඒ ජනාතිිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාතය රනිල් වික්‍රම සිංහ මතාගේ ප්‍රධහනත්වෙන්. රුපියල් කෝටි විසිතුන් දහසක ආයෝජනයෙන් වයමට ජලය යන්න බෙහි තේමාවයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ බාති හමක් අද පැවැත්වනා. අක්කර තිස්්‍යදාහකට වැඩි ප්‍රමාණයක් වගාවට සම්වර්ධනය වෙනවා. ඒ විශාල අස්වන්න අපට තුළින් ලබාගන්න පුළුවන්කම ලැබෙනවා ඉට අතිරේකව ලක්‍ෂ දෙකට පානිය ජලය ලබාදීමත් ඒවගේම දීවර් කර්මාන්තයට මේ ජලා සහහා රැකි අවිශාල ර්මාණයක් නිර්මාණය කිරීම වගේම ධමත්්‍ය නිෂ්පාදනය වැඩිකිරීමටත් මේ කවස්ථාවක් විදියට අපිට හුන්න්න පුළුව. අමතක කරන්න එපාපිමේ සියලු කටතු කරන්නේ. පසුගිය කාලේ ඉතිහාසෙප පැවතිච්ච දැඩිම නියගේට මුහුණ දෙනග. එ නියගේ වෙනුවෙන් මිලියන තිස්සර දහක් නියන් ආධර විදියට විතරක් රජය බෙදාී තියෙන. මේ ව්‍යාපතති සියල්ලටම ජනාධිපත්තමා යොදෝපු මුදල් ආපසු අපිට කෙටේ කාලයක් තුළද අල් ලබාගන්න හැකිවීම තමයි විශේෂත්්‍යය තිය. ඇ වයඹට ජලය කියනපෘතිතික්ක පුළුවගේනවා බව් තුන් සයගන්නකට කුපක්කන්වඒවාගේ ජලාසුක්කොම් පිරිලා. ඒකින් පෝෂණයන ජලයක් තමයි පුඩා වවලටත් යනෝ. එනිසා මේක යිතිහාසික අවස්ථාවක්. යම් නතාවට ඒ මොරගාකන්දය ප්‍රතිලාබ වයම්බලහරා විශාල ජනතාවකට ලබාගන්න අවස්ථාව. යනු පුල් හතලිස් දාහක් පමණ මේ පානිය ජලයේ ප්‍රතිලාබ ලබනවා. මේ ල්ලග අතියටර තමයි, අන්ුරාධපුරට හුල්ලවටම වතුරටය ගේන ව්‍යාපෘතිය ඒකත් අපි දාමතතික්මනින් පටන්ගන්නඩ බලාපුරත් නවා. එතතු මොරගකන්දේ සයට සීයක් ප්‍රතිලාබ, මේරටේ දුක්වින්දපු ේ අසන ෝජනතාව ලබගන්න පුළන් ලබෙන. வயம்ப ඇල வி්‍යப்ෘතියේ பல முவாதிர வேමதில்ல்ல ජலாශයේ සිට මේ වන විට இදිකිරීම් කටයුතු සිது කරමින් පවතිனවා එහි දෙවන අදියර එළඹෙන විසි හතරගනදා ක්‍රියාත්මක කරෙන්නේ නීල ගම ප්‍රදේශයෙන්. එහි සිට උමං මාර්ග්‍යයක් කොස්සේ ොල්පිති ගම ප්‍රදේශය දක්වා ජලිය ගෙනයාමට නියමිතයි. රජරට වාරි ශිෂ්ඨාචාරියට අයත් එල්ලංකාා පද්ධතියට අයත් වැව් දෙදහස් සාරසයක් ප්‍රතිංස්කරණය කිරීමද පොල්පිති ගම කුම කුලා වැවෙහි ප්‍රතිසංස්කරන කටයුතු ආරම්භ කරමින් ක්‍රියාත්මක කරනවා. මෙම කටයුතු උත්සවාකාරයෙන් එළඹෙන සිකුරා දාසදු කරන්නේ ජනධිපතිතුමා අග්‍රමත්්‍යවරයා හා මැති ඇමතිවරුන්ගේ සහපාකීතුවෙන් දෙදහස් දාහ නමේ වර්ශයවසන් වන විට සේලු ප්‍රදේශ ලකම්කාරල සහ ප්‍රදේශය සභාසන් හා ඊ ගෞමට් සේබව හඳුන්වාදින බව අමත්‍ය හරින් ප්‍රාහ දුමහතා පවසෙනවා. කොළඹ මාහනකර බාව මින් නව ඩිජිටල් තාක්ෂ යර්තේ ගොඩනගලි ඉදිකිරම් ඉල්ලුම් පත්‍රයක් හඳුරාදේ නිල උත්සවේට සහභාකිවමෙනුීඒ මහතා මේ බව ප්‍රකාශ්‍ය කළේ. කොළඹ නගරාධිපතිනී රෝසිී සේනනායික මත්මියද මෙහිද අදහස් තැක්කෝපා. මෙ ඩිජිත කරණය හරහා හොරකං විශේසිෙන්. ලංකාවේ තියෙන එක එක යට ගහන පල්ල ඇතුල සල්ි දාලරන ක්‍රමවේද මේ ඔන්ලයින් පේමතුලින් නැතිවෙන කර භවල් තිස්හතරක් ඊ ගාමන් කියම සංකල් පැනතය හදලා දනවා දෙදස් දහට අවසාන වෙනකොට පණහක්කිවර කරන දෙදස් දහනමය අවසා වෙනකොට ලංකාව තුන්ශේ තිස් හතම ප්‍රාතිශේලේකම් ප්‍රධශභව සියලු දේ අපි දිිුව කරණයරන එක මොකක්දවෙන්නේ මේ ඇසස්මන්ටක්ස් වරි පනම්බදු ගෙවනේ මෙස්සියල දේල් ඔන්ලයින් ගෙවීම හැකිියවතිය. කාර්යක්ක්ෂම ාවයකින් යුක්තව එ වගේම ජනතාව පීඩාවට පත්තන තැනකින් ඉඳගෙන ජනාවගේ අමත්. කර ගැනීමට නම් අර උටුව මේ පුටුවට යන්ඩෝනේ අර කවුලුව මේ කවුලුවට අන්ඩෝඕනේ නිලධාරීගේ විවිධ අවස්ථාවදී හිරිහැවලට මුහර දෙන්න සිදුවෙන් අවස්ථාව තියෙන අවරුදු ගනාව පුරාවටම කොළම ඩගරස බසීමාවතුළ ජීවිත්‍ර ජනතාව අසීරූ තත්ත්යට පත්කරපු අසාධාරණය බොහෝවිට ලක්වෙච්ච පාදාවකින් යුක්තව තමාගේ ගොඩනැගි ඉදිකිරීමේ අවසර පත්‍රය පමණක් නෙමෙයි අර තනි කවුලුව විසින් දෙන අනිකුත් අවසර පත්‍ර ගණනාවම ලබා ගැනීමට කටයුතු වෙච්ච යුගයක් ඔහු කරමින්! ම මේ කියන්නේ ඉතාමත්ම වගකීමින් ්‍යවසායක පාදිීසියක් මිහිකිරීමේ වැඩසතහන තවත් අී රක්ලෙස ක්‍රියත්ක එන්ට ප්‍රයිස් ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන විසිනවය තිහසහතිස් එක යනදිනවල මොනරාගලති පැවැත්වීමට නීමිතයි. මෙ වන විට ඒ සඳහා සියලු කටයුතු සූ දනම් බයි මොරාගල දිස්්‍රික්ලේකම් පත්ම කුලසූරිය හත්මිය ප්‍රකාශ කළේ. මේ වන විට අපි ප්‍රදර්ශනය පවත්ත ස්ථානයේ ඒ අවශ්‍ය ආයතනකලට ගැලපෙන විදිහට ඒ ගොඩනෑගිලි සකස් කිරීම සිදු කරෙනවා. මේ සඳහා සහබාගිවෙන අයට පහසුවෙන් ඒට යුතු කරගැනීමට සුදුසු පරිසරය මෙවනට නිර්මායකනො විතරුණ ප්‍රජාව පාසල් දරුවන් කාණ ප්‍රාවන් සිරුම දෙලාගේ පැමිණීම අප පික්ෂ කර ගොඩමෙක හොඳ අවස්ථාවක්. න්ට ප්‍රයිස් ්‍රලංක ප්‍රදර්ශනය නම්කරත්තේ දේශප ප්‍රමි කරල්ලින් සංවර්ධන සංග්‍රාමීයට යන තේමාව අතේ. ්‍රදර්ශන කලාප දොළහක් ප්‍රදර්ශන කොටි පන්සිය පහලවක් පෞද්ගලි හා රාජ්‍යංශවල, ප්‍රදර්ශකයන් දෙසේ හතරක්මටඇතුළත් බවද මාධ්‍ය හමු වේදී අමාත්‍යමංගල සමරවර මහතාපින් පාතුන්නා. දින තුනක්පුරා පැවැත්වන මෙම ප්‍රදර්ශනය ජනප්‍රිය සංගීත කණ්ඩයම් පහක් ජනප්‍රිය කායකයන් විසකට වැඩි පිරිසක්සහ බාහකි වන විිනෝධාත්මක අංගයන්කින් ද සමන්වියි. මාතර පරවාහර නවතුුන් උපදේශේ බැංකුවක් කොල්ලකා පලාගේ පිරිස සොයා පොලිසිය මෙහයුම් අරම් කරති බෙනවා මුහුණු අවරනය වන පරිදි ආරක්ෂක හිස්වැසුම් පැළඳ යතුරුපදි දෙකකින් පැමණි පුද්ගලයන් හතර දෙෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලිසි සඳහන් කරන්නේ. බැංකුව ඇතිබූ මුදල් වලට අමතරව එහි සිටි සේවිකාවන් හතර දෙනෙක ළඟතිබූ මුදල්ද කොල් කාතිබෙනවා කල්ලකුවන් මාතර කැන දුර හරහා දික්වෙල්ල මාර්ගිය ේ දික්වෙල්ල දෙසට පලාගුස් ඇති බයි ගන්දර පොලසි සඳහන් කරන්නේ. කොල්ල කෑම අතර තුර එක් අඇකු ගිියාවියකින් වැඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එම උන්ඩේ පොළවේ වැදී බැක්ගුවට පැමිණිසිටි කාතාවකගේ ඇගේ වැදීමෙන් තුවාන ලබාතිබෙනවා. ආණඩුවෙන් වත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහස්සේ දෙනා පිළිබඳ තේන්තුවක් ලඟදීම ගතයතු බව අමාච්‍ය දුමින්ද දිසානායක මහතා පවස්සනවා. එකதி hammu ekविmin amatiव meबाव ki si පක්ෂය ඇත්තම තෑමත් පැහදිි තීදක් දැන් ගන්ඩෝන එකම තියවා. මොද දැන් මේ දාසය දෙනා දාසය දෙනාගෙන් කීප දෙනෙින්. පහුගේ කාලෙත් ආණඩුව නියෝජනය කරලා ආණ්ඩුව ඇතුරේ දංකර ආණ්ඩුව අපහස්සවට පත් කන වැඩර මාද්‍යවලිම කිවවා එකත් ඩිලාන් පරන ැත්තුමයි කරලා කිවවා ම තමයි ජනාධපතිවරත් අගමතතිවර තට ප්‍රශ්න ඇතිකර ම කිව ඒගේ ජෝන්සත මත්තුමයිකවෙලාක් කියල තිබුණ ඔබත්තුම ඒ පත්තෙේ මේ පැත්තෙක කුල්ෙක ොයි පත් තියෙ හද ක බන මහන්ඩුව හටමයි කුල්දකම තිබේ ඒ පත්ති කියලා කිය තිබුණ. ඒ වගේ දැන් එකතැනක ඉඳලා. ඒ තැනට කරපුෝ අසාධාරනය හරි යටිකූට්වැඩේ හැරි ගේමකක් ගැහුවයි කියලා කියනවනක් ඒයගින් දැංහර පරිසගට පේ අපි සාමාන්‍යයෙන් අඳුර වැටනෝ ඇම දවළුත්වත්වාද කියනෙ ශ්‍ර ලංකාන් නිදහස් පක්ෂ තීන්දවක් ගඩන ඉස්රට. පලත්මමාාච්චන්ද විමසීම පැත්තිී පිබඳ චාතිකහෙල උරුමේ මතේ අමත්‍ය පාටලි චම්පි ගනුක මතා ප්‍රකශ කලා. එයද පැවතිී මධ්‍ය හමෝකදේ. ්‍රමයට යනවට අප ඒ එකංගතාවයක් නෑ අපිහිතරමේ අලුත් ක්‍රමය වඩා දියුණු ක්‍රමයක්. නමු අලුත් ක්‍රමේ ක්‍රියාත්ම කරන්න ගිහිල්ලා ඒ ගින්දිගටම පලත්ව භාචන්දය කල්ල නොන එක ජනතාවගේ පරමාජිපත්වයට එල්ල කරන ප්‍රබල පහර ඒ නිසා පාර්ධිමේන්තුවය පක්ෂ එකතු වෙලා කතා කල්ල ඔය කියන ප්‍රශ්න පිළිබඳු විදිමත් සාකච්චාවක් ඇතිකරගෙන ඒ සඳදා කල්ලරගෙන මේල මෙන මැතිවරණය පරණ ප්‍රමේට පැවැත්වත් අපේ විරුද්ධත්වයක් නෑ ඒවිකල්පේට ගියත් කංඟතාවක් ඇතිකර ගහන්නන පුළුවන් යම්යම් සෝධන සහිත අලු ක්‍රමයට පැවැත්වත් අපි ප්‍රශ්නයක්න කෙසේ හෝ දෙසැම්බ මාසේදී දුුමදරමින්න්නේ පලත් සබා හයේ මැතිවරණය පැවැත්තියුතුයි පේ යෝජනාව ලබනවසරට නියමිට පස්නාහිර දකුණහා වුව මැතිවරණත් මේ අනිකුත් පලත් සබා හයත් සමඟ මේ වසරේම දෙසම්භ මාසේ එකවර පවත්වන්න කටයුතු කළේ තුයි කියනක. යිතිහාසික මහනුවර ශ්‍රී දළදාමාල්ිකයේ ඇසල්ල පෙරහැර මංගලයේ පලමු රන්දෝලි පෙරහැර වීති සංචාය කිරීම අද වාාත්‍රයේ ආරම්භ කරුණා. ්‍රී හතයි තිස්හතට යදුණු සුබමහොතින් පරහර වීදිංචාරයා අරම්භ කරුණ, නැදුන්ගමී රාජාහස්ථයා කරනු වැඩම කරීම සිදුකරනවා ඉදි්‍රරජා හස්තියා හා කතරගම වාසනනා හස්තියා දැලේ ගමන් කරනවා අලියතුන් මෙම නරතනාග කණඩායම් රසකගේ සහභාගීත්වෙන් පෙරහැර පැවැත්වෙනවා. පෙරහර නැරමීම සඳහා විශාල පිරිසක් මහනුවරට පැමිණසිරිිෙන බයි අප නිෂ්පාදුක කණඩායම් පවසන්නේ විදි සංචාරකින්ද පෙහැර නැරීමට එක්වසිරනවා. අවසන් රන්දෝි පරහැර ලබන විසි පස්ස වනදා වීදි සංචායකිරීමට නියමයි. ුපියල් ලක්ෂ එක තියක් වටිනා බඩි කලටොන් දහටක් සඟ පුදලෙන් තුන් දෙෙකු අතර ගොට නීම වරාය වරෙකු නිලතාරෙන් සමතුනා. මේ අතුර තවත්වත්ගේපයක් හැටි සටහන විශෂංකයෙන්. ල බැක්ෂෝල් දේ ්‍යාරිකයෙක ගෙන්වන ලද ලුණු කන්ටේනට දෙක් තුළ සඟවති ියදීම බීඩි කොලතොගේ සොයාගැනේ වර රග ආේක්ෂ අංශයෙන් රේගු පරක්ෂනාංගනය වෙත රැගෙනිය අතරතුරද කොළෙඹ මහවත්ත ප්‍රදේශේදී සකරුව ිඩිොල තොගේ ගොඩ බෑමට තත්කර තිබවා අතර එහිද ඔවන් අතරංගුවට ගැනීමට රේගවාආවේක්ෂණ අංශනිල දහරින් කටයුතු කලාා යම්කිසි ලෙසකින් මෙම බීඩි කොල තොගේ ජාවාරම්කරුවන් අතට පත් වූයේ නම්.ඉන් රජයට සිදුවන පාඩුව රුපියයා ලක්ෂ පන්සි අසුවක් පමණවන බව වරාහිද ගුණිල දහරින් පවසනවා. උතුරමද පලාාතට බලපෑති නියගේ හේතුවෙන් අනරවාාධ ප්‍රදිස්ශ්‍රික්කේ ජනාවට, අවශ පානිය ජලය ොදීමට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කටියයුතු කලා. ඒයනුව අනරාධපුර මිහින්තල ප්‍රාදේශවලකම් කොට්ටහසේ ගම්මන හැටික පමනජනතාවට මෙසේ පානිය ජල ෙදාාදීති පබෙනවා. අනුරාධපු දිස්ශ්‍රික්ක මහිතලය දුොර මඩලාාවව කබර ගයාාවවැ ඇතුූ ගම්මනු ඇසක ජනතාව නියන්ගේ හේතුවෙන් පීඩාාවට පත් වනා. ස්ොරකම් කළ බාන්ඩ සහ ආයුධ කිහිපයක් සමඟ සැකරුවන් හත්දෙනෙකු අත්තනංගුවට ගැනීමට, හනුවර කොට්හාස දූෂණ මර්ධනය එකකය නිල දහරින් සමත් වනා. මහනුවර බහිතවකන්ද ප්‍රදේශෙන් නිවසක් පරේක්ෂවා කිරීමේදී, සැකරුවන් අතඩංගුවටත් ඇතේ ඔඕන් සතුවතිබි අංකතහඩු රහිත යතුරු පැදි දෙකක් රිවෝල්වරයක් මාංච කුට්ටමක් ජංගමුදුරකතන කිහිපයක් සහ කඩු පහක්සොයා ගැනීමට පොලිසිය සමත් වුණ. යිතිහාසික ගිරිහඩු සෑය ප ජා ූමිය ලෝක රමයක් ලෙස නම් කළයුතු බව රාජ්‍ය මාත්‍ය ජිත්පි පෙේර මහතා පවසනවා. ප්‍රෘති දෙපාර්තමේන්තුවේ පැවති මාති්‍ය හමමුකදී ඒ මහතාම මේ බව ප්‍රකාශ කළේ ගිරිහඩු සෑය විහාරස්ථානය අතිශය වැදගත් පුළු රටේම උරුමයක් ලෝක උරුමයක් වශයනු හඳුන්නට පුළුවන්. අප අපේක්ෂා කරන මස්ථාන ලක රුමයක් හැටියට නම් කිරීම සඳහා ඉල්ලා සිටින්න එක්සත්ජාතින්ගේ සංවිධානය මිහඇති සුවිශේෂ වටනාකම්. ගිරිහ්ු සෑය පූජා නගරයක්ක්ලෙස සංවර්නය කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ලබන විසිපස් වනදා කතාානායක කඩු ජයසූරය මාතාගේ ප්‍රදානත්වෙන්, වෙහි සංවර්ථන කටයුතු ආරම කිරීමට නමිතයි. ගිරිහනු සෑය වි්‍යහාරධිපති පූච්ච දෙවිනුවර චන්ධිම ස්වාමීන් වහන්සේද මේ පිළිබඳා දහස් පල කලා. රජ වසයෙන් සංවර්ධනය කළ යුතුම ස්ථානයක් තමයි. ගිරිහඬු සෑයක කියල කියන්නේ. ගිරිහඬු සෑය පූජාභූමියයක් වසයෙන් නම් කරලා. එම ප්‍රදේශය දියුණු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කරලා තිබෙන. ති මේ සංවර්ධන කටයුතු සිදුකිරීමේ. ප්‍රධානම අරමුණ තමයි මෙවැනි උතුම් පූජනීයම ස්ථානයක් තව අවුරුදු දහස් ගානක් රැකෙන්ටෝන්. දැන් ව්‍යාපාරික පුවත්. ක ඉදි්‍රරිකිරීම බැක්කවේ ගල් කිස්ස ශාකාවේ නවතෙමහල් ගොඩනැකිල්ලට පිවිසීම පසුගියදා සිද වුණා ඒ අමාත්‍ය ලක්ෂමෙන් කිරියල්ල මහතාගේ ප්‍රදහනත්වෙන්. ්‍රත්මලලාන එක්සත් ජතිපක්ෂ සංවිධයිக்கா හිරනිකා ප්‍රේවිචන්්‍ර ජාතික ඉදිරිකිරීමේ බැංක්වේ සබහපති අශ්වින්ද සිල්වා ඇතුු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට එක්කුඩා. प्र්‍රී ित्रපට අध්‍යक्ष ජयත न्ද්‍රසිरी අධ්‍යක්क्षණය කළ ගර सරප චිत्रපටේ මංකල දර්ශණය வල්වத்த සැවයි ප්‍රමිය සිනම ශලාවේදී පවැවත්වුණනා. නිෂ්පාදක अර්जන කමලनाත්, අධ්‍යක්क्ष ජयන්ත චन्ද්‍ර සි, ප්‍රවීන සිනමා ලි அනුලාකුණාத்திருක ඇத்தළු කලා ශේत्र්‍රයේ විශාලපරිසක් මේ සඳහා එක්वසිටියरबලकेशन දගලික සමාගමේ තුවන පොලව සැල, மாතර හක්මනදී පசුගේ විறுत्කිරण. දුර බැහර සිටින ජනතාවට ගුණාත්මක තත්වයෙන්යුත්, පොත් අඩුමිලකට ලබාදීමේ අර්මුණ, නව පොත්තාලි විසල ආරම්භ කළ බව එහි අ්‍යක්ෂය රංක අල්විස් මහතාම හිදීකයා සිටියා. සුසර පප්ලිේෂන් කළමනාකාරාධ්‍යක්ෂ කපිල වික්‍රම්මසිංහ, ප්‍රීණ චි්‍රපට අධ්‍යක්ෂයෝ ප්‍රසන්න විතානගේ ඇතුළු පිරිසක් මෙමවස්ථාවට එක් වුණා. ලමු ආසියානු අභියෝගතා කුසලාන පිරිමි ොලිබෝල් තරංගාවලිය සඳහා අනු ග්‍රහකත්වය සැපීමට ඩයිලොක් 4ෝජ හෝම් බෝ් බ්‍රන්් ඉදිරි පත්ව සිටිනවා ලබන වසද කොළඹ සුගත දාස ග්‍රහස්ත ක්‍රීඩංක නේදී තරංගාවලිය පැවැත්වීමට නේමිතයි. ඒ රටවල් අටක තරගකරුවන්ගේ සහභාගතුවයෙනුයි ආසියාන ොලිබෝල් සම්මේලනයහා ශ්‍රී ලංකා ොලිබෝල් සම්මේලනය එක්ව තරඟගාවලිය සංගධාන කරනවා. එන් මීඩියා පලාස් අයතනයේ නවකාරයාය ලමතුන ගාල පාර අංක එකසිය පනස් එක අනස්ාන දී විෘත්ත කරුණ. රූප පවාහිනි ගොන් විදල චිත්‍රපට ඇතුු ඩිජිටල් මාධදේශේත්‍රී ්‍රෘගතම සම්බන්ධීරණනායතනයක් ලෙස මඩිය ලස් කටයුතු කරනවා. එහි නිල වේ අඩවිය විෘත්තකිරීමදම මෙහිදී සිද වුණනා. සභහපති ගාමිනී අතපත්තු මහතා ඇතුළූ මාධ්‍ය අතන නියජතින් ප්‍රසක් විෘත කිරීම අවස්ථාවට එක් ව සිටියා. කශ අනතුරුවහතත් පලෙක සැසු විශේ න්ගේ බලාපොතුව වඩ.ති අවස තමන්ගේ කාලයේ කළකී දෑගැන බරපතල අමතකවීමේ රෝගයකින් පෙළෙන මහින්ද රාජපක්ෂට තමාගේ නියෝගෙන් නිදහස් කළ මාධ්‍යවේදී කීත් නොයාව අමතකවීම ඒ හැටිදයක් නොවේ. ක්කඩියන් දේශපාලනය කරන්න පැමිණිවිට තමන්ගේ මජර අතීතය අමතක කිරීම සාමාන්‍ය දෙයකි ඒ අතීතය සමග මහජනතාව ඉදිරියට ගොස් සුදනන් වෙන්නට නොහැකි බව ඔවුන් දන්නේය. කොහොම නමුත් මහින්ද රාජපක්ෂ අමතක කරමින් තිබෙන අතීතය. මේරටේ ඉතිහාසයෙන් මගහැරිය නොහැක. මන්ද ඉතිහාසයේ සාක්ෂිකරුවන් ඒ නිසි ලෙස සටහන්ක ර ඇති බැවිනි. පැහැරගෙන ගොස් විනාශකිරීමට උත්සාහ කළ ජේෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයා තමන්ගේ සාක්ෂය මේ වන විට අධිකරණයට සපයා අවසන්්‍ය මහින්දට මතක නැති ඒ කොටස කීත් නොයා යලි මතක්කරදී තිබේ. තමන්ව පැහැරගැනීමට ආසන්නතම සිදුවීම ලෙස ඔහු සඳහන් කරන්නේ ආරක්ෂක අමාත්‍යංක්ෂය හිට පුලේකම්. ගෝටාභය රාජපක්ෂ හා එවකට ආරක්ෂක ඇමතිවරයාව සිටි හිටපු ජනාධිපති මහින්දු රාජපක්ෂට රිජුව චෝදනා කරමින් ලියූ ලිපියයක්ක් පලකිරීම ගැනය. කොළම ලෝටස්පාරයේ සිද වූ බෝම්භ පිපිරීමක් සම්බන්ධෙන් ගෝටාභයට හා මහින්දට චෝදනා කරමින් පල කළ ලිපිය නිසා. තමාව පැහැරගෙන ගොස් වදහිංසා දෙමින් ප්‍රශ්න කළ බව කීත් නොයා පවසයි. ලිපිවලට තොරතුරු ලැබෙන මාර්ග පමනක් නොව අබුදරුවන් ඇතුළු පවුලේ සාමාජකයන් ගැනද මේ වදධකයන් ප්‍රශ්න කර තිබිණි. දෑස් බැඳ අඩනිරුවත් කර පහර දෙමින් මරාදමන බවට තර්ජනය කරමින් මේ නිලෑඳුම්ලාගත් වදකයන් කටයුතු කළේ උන්ගේ වුවමනාවකට නොවේ. ඒ මොහොතේ වදකයින්ගේ දුරකතන ඇමතුම්වලින් ලොකුසර් කෙනකුගේ අනු දැනුම මත පැහැරගෙන තිබෙන බව කීත් නොයා පවසයි. අමන්ව හිටි අඩියයේ නිදහස් කළේද සර්කෙනෙකුගෙන් ලැබුණු නියෝගයක් අනුව බවටද. ඔහු සාක්ෂි දෙයි, ඒ දුරකතන ඇමතුම ලැබුණේ මොන ලොකු සර්ගෙන් දෙයන්න ගැන, තවම තහවරුව නැති නමුත් මහින්ද දුරකතන ඇමතුමක්දී කිසිවකු හෝ බේරාගත්බව පවසයි. ඒ කීත්නොයාමද කියා ඔහුට මතක නැත. ඒ කාලයේ සියගණින් මිනිස්සු පැහැරගැනීම්වලට ලක්විය. බේරුණේ කෞද අතුරුදන්නනේ කෞද කියයා මහින්ද මතකතියාගෙන නැත. නමුත්? නමු බේරාගත් අය ගැනනම් ඒක වරදක්ද යයි පවසමින් මහින්ද උදම් අනමින්ද සිටි. ඒත් ඒ අපරාධ කළ අයගැන මහින්ද කතා කරන්නේ නැත. කොහොම නමුත් මේ සිදුවීමට හිටපු ආරක්‍ෂ කලේකම් ගෝටාභයගේ සම්බන්ධයක් ඇති බව සිදුකරෙන විමර්ශන හා ඉදිරිපත්වන සාක්ෂිය අනුව කල්පනාකිරීම වැරදි නැත. ජලි හිටල පන්නේ පාලනයක් ඉල්ලා සිටින ගෝටාබේලා මේ අපරාධ නොකලා දෙයන්න ගැන අමුතු සැක ඇතිකරගන්නටද අවශ්‍ය නැත. දැනට මේ ඇති සෙස පසට.